Welcome to Blog by My Name's YouTube channel. ඒ ටික තමයි බය අහන්න. බහින කොට බයනේ. ඔන්නද තමයි පෝට් ඩික්සන් වල අපි ඉන්න සෙකන්ඩ් ඩේ එක. ලයිට් හවුස් ඒරියා එක හයිකින් වලට ඕපන් කරනවා කියලා තිබුණේ 7ට විතර. ඒක හින්දා අපි හොටෙල් එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි යන්නේ. දවල් වරුව ගොඩක් රස්නේ හින්දා උදේම හයිකින් එක ස්ටාර්ට් කරන්න කියලා ගොඩක් කට්ටිය රෙකමෙන්ඩ් කරලා තිබුණා. මැලේසියා ඉන්න ආසාවෙන් ඉන්න ඔයාලට ඒ වගේම මැලේසියාවේ දැනට ඉන්න කට්ටියට වැදගත් වෙන වීඩියෝ සීරීස් එකක් අපි ඉස්සරහට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. කොහොමද කියන්නේ? හලේ ලයිට් හවුස් එකට යන අපි ග්‍රැබ් එකක් දාලා ගොඩක් වෙලා බලාගෙන හිටියා. හැබැයි කවුරුත් මේ ඇප්‍රූව් කරේ නැහැ. මේ වෙලාව උදේ පාන්දර වැඩි හින්දාද දන්නේ නැහැ. අන්තිමට අපිට හොටෙල් එකටම ආපු ටැක්සියක් තමයි සෙට් උනේ එතනට යන්න. එක ගාන වැඩි අපෝ ලේසි වාහනේ කාවල ඒසි එක ෆුල්ම දාලා තිබ්බේ. කොච්චර වැඩි කෙනවද? හුස්ස ගන්නත් තමයි. ඇස් දෙක අරගෙන ඉන්න අපේ දරුවා. ඒසි කැලි ගලයි දා. එයිද කියලා ඉතින් එන්න බැරි මේ සද්ද. මේක හරි. මේ හයිකින් එකට ගොඩක් හයිකින් ක්ලබ් වල කට්ටියක් එනවා. ඒ වගේම ෆැමිලිස් වල කට්ටිය ඒ වගේම කපල්ස් ගොඩක් කට්ටිය අපිට ඒ යන මග හම්බ වුණා. 1.1 point. අඩවන්සි. හයිකින් ක යන කට්ටියට ගොඩක් මහන්සි වුණාම ඇවිත් වාඩි වෙලා ඉන්න තැන් තැන් වල මේ වගේ places හදලා තියෙනවා. 10ක් වගේ නේද? පේනවනේ අපි පොඩ දුරයි නැගේ දැක්ක ගමන් දුවලා ඇවිල්ලා වාඩි වුණා. කොච්චර කාලෙකින්ද යන්නේ? ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන මේ පහළට බහින කට්ටිය මේ ඇවිදගෙන නෙවෙයි එන්නේ දුවගෙන එන්නේ. ඒ කියන්නේ පහළට බහිනකොට නිකන් ඇවිදගෙන එනවට වඩා දුවගෙන එන එක ගොඩක් ලේසි. අපිටත් ඒක එනකොට තමයි තේරුණේ. යනවද මං කිව්වේ? නෝතන නම් බය නෝවා මේ. ඇයි? එයා දුවගෙන බයන. ලයිට් හවුස් එකට යනකම් පාර හොඳට හදලා තියෙනවා තාර දාලා. හැබැයි පොඩ්ඩක් අමාරු තියෙන්නේ ඒකේ පොඩි නැග්මක් තියෙනවා. හැබැයි මේක ලොකු හයිකින් එකක් නන් නෙවෙයි. මේ ටික නම් අමාරු නෑ. නිකන් හන්ද නැහැ. නිකන් අර මේ මාර්ගනේ තෙත් කලා පියවන අතරයක්. මැදින් හදපු පාරක් වගේ. උදේම ගියපු කට්ටිය දැන් එනාත් එක්ක අපි ලයිට් හවුස් එකට ගිහිල්ලා ආයේ පැහැලා පහළ බීච් එක පැත්තට ගිහිල්ලා ඒ සම්පූර්ණ වටේ ගිහිල්ලා එනකම් ඔයාලට මේ ඇහෙන මේ රැහැයි යොංගි සද්දේ දිගටම අපිට ඇහුණා.
ලයිට් හවුස් එකට යන්න අපිට විනාඩි 15ක් 20ක් වගේ තමයි ගියේ. ඊට පස්සේ යන අතරමඟ මෙන්න මේ වගේ ප්ලේසස් තියෙනවා. ඔයාලට යනවා නම් ඒවටත් යන්න පුළුවන්. ඒක ගන්න. අර පීච් එක. පීච් එක ගන්න. ලයිට් හවුස් එක ගාවට යන්න. හැබැයික් ගියේ නෑ නේ. ඔන්න අපි ලයිට් හවුස් එක ළඟටම ආවා. මෙන්න මේ පඩිපෙළ නැගලා තමයි ලයිට් හවුස් එක ළඟටම අපිට යන්න පුළුවන්. හැබැයි ලයිට් හවුස් එක පබ්ලික් එකට ඕපන් කරන්න නෑ. මොකද ඒක මේ සැටලයිට් මොනිටර් ටවර් එකක් හින්දා. ලයිට් හවුස් එක උඩටම මේ නගින්න දෙන්නේ නැහැ. මේ මාර්තු මාසයක දවසකදී නගින්න දෙනවලු. ඒකත් පැය කිහිපයකට විතරලු. අපි එන්න යන්න පුළුවන් තැන් ටික. මෙන්න මේ පෝට් ඩික්සන් ලයිට් හවුස් එක තමයි මැලේසියාවේ පරණම ලයිට් හවුස් එක කියලා සලකන්නේ. මේක හදලා තියෙන්නේ 16 වෙනි ශතවර්ෂයේ. හන්සි අපිට පස්සේ අක්කා තියෙනවා. එයාලා ඉස්සරහින් ගිය. පහුගල්ල ගියාද? ඔන්න අපි අන්තිමට කොහොම හරි ලයිට් හවුස් එක ළඟටම ආවා. ඔන්න අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 110ක් උඩින්. ඒ කියන්නේ අඩි 360ක් උඩින්. අපිට ලයිට් හවුස් එක වටේටම යන්න පුළුවන්. හැබැයි යනකොට මතක ඇතුව පරිස්සමින් අඩිය තියලා යන්න ඕනේ. මොකද අනිත් පැත්තේ බෑවුම ගොඩක් පහලයි. ඔන්න ඊළඟට අපි යන්නේ මෙන්න මේ තියෙන පුලවින්ටාන් කියන බීච් එකට. ඊට කලින් අපි ලයිට් හවුස් එක වටේ වටයක් බලලා එමු. ලයිට් හවුස් එක. එක වටේ ආමෙන්න තියෙන බීච් එක. මෙන්න මෙතෙන්ට ලස්සන්ට මුහුද පේනවා. බලාගෙන ඉන්න. මෙන්න මේක අල්ලලා කියනවා. මාර ලස්සනයි. අයරාතන්ට මාවා වටින් ඔය පටන් ගන්නනේ ඔය පටන් ගත්ත තැනනේ මොකක් හරි වුණා ඔයාලටත් ඉන්නව නම් යන යන තැන මේ වගේ ෆොටෝ ගන්න යාළුවෙක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔන්න අපි දැන් යන්නේ ලයිට් හවුස් එක ළඟ එතන පහලින් යන්න තිබුණ පුලාව ඉන්ටාන් බීච් එකට.
ලස්සන හරිම ලස්සනයිනේ අර හසයි මුහුදයි වෙන් වෙන දෙනා පේන්නේ මොහරම ලස්සන ලාණේ පාටයි ඔන්න තියෙනවා පොඩක් පොඩක් අමාරු හරිය දැන් පඩි නේ මුල් වලින් පඩි තියෙනවා ඔයාලා මෙහෙ එනවා නම් මතක ඇතුව අනිවාර්යයෙන්ම ෂූස් දාගෙන එන්න ඔයාලට දැනුත් ඇහෙනවා ඇති අර මං කලින් කිව්වා වගේ රැහැයි යන්නේ සද්ද මේ යන මග දිගටත් ඇහෙනවා වේලිච්ච කොළ තියෙනවා මාරම මේ view එක හොඳ එයාලා මං හිතන්නේ මේ light house එකට එන්න නැතුව කෙලින්ම පහල ගන්න මං කිදේද මේ ඉස්සරහම හරිය පුලාව ඉන්ටාන් හරි ඒ ටික තමයි බය අනකම් බය අනකම් පඩි තියෙනවා මට මේ සපස්තු දෙක වන්න හිතෙනවා බයයි මේ යන මග බෝඩ් එකක් ගහලා තිබුණා එක එක ಜಾති කුරුල්ලෝ මේ හරියේ ඉන්නව කියලා අපිට හැබැයි රැහැයියන්ගේ සද්ද විතරයි ඇහුනේ වෙන කුරුසම කුරුල්ලෙක් නම් අපි දැක්කේ නැහැ පයින් මේක නගිනකොට අවුලක් නැති වෙයි මේ බහිනකොට බයනේ ඔන්න අන්තිමට අපි ලස්සනම ලස්සන බීච් එකට ආවා. ඔන්න ආයෙත් ෆොටෝ ගහනවා. පෝට් ඩික්සන් වල ගොඩක් පබ්ලිසිටි එක දීලා තියෙන්නේ පබ්ලික් බීච් එකට. ඒකේ ගොඩක් අර ඇක්ටිවිටීස් තියෙන හින්දා ඒ වුණාට නිදහසේ කාලය ගත කරන්න ඕන නම් මෙන්න මේ වගේ බීච් එකකට ආවනම් හොඳයි. මොකද මේක ගොඩාක් කට්ටිය එන්නේ නැහැ. පොඩ්ඩක් හැංගිලා වගේ තමයි තියෙන්නේ.
ලෝකේ ඉන්න ගමන් අපි මෙන්න මේ පොඩි සෙල්ලමක් කරා. හැබැයි ඒකේ නම නම් මට මතක නැහැ. මේ බීච් එකට වැඩි කට්ටිය එන්නේ නැති නිසාද කොහෙද මේකේ ගොඩක් සිප්පි කටු කවඩි ඒ වගේ ජාති ගොඩක් තියෙනවා නෑක් තියෙනවා නෑ ඒක තමයි තව එකක් තියෙනවා හා ආ තව නෑක් තියෙනවා Bye bye beach. මේ බීච් එකට එනතනම පොඩ්ඩක් දකුණු පැත්තට තව පාරක් තිබුණා. ඒ කියන්නේ මේ බීච් එකේම දකුණු පැත්ත. අපි ඔන්න ඒකටත් ආවා. මේක එකම බීච් එකේ දෙපැත්ත උනාට ඇත්තටම view එකත් වෙනස්. ඒ වගේම කලින් බීච් එකේ තිබුණේ වැලි ටිකක් ඇට ඇට වගේ තිබුණ නිකන් අර අපි කිව්වා වගේ තල ඇට වගේ. මේකේ තිබුණේ එලිම ඩස්ට් එක. ගල් වැලිය ඉවත් කළා වගේ. නෑ නෑ මේවා පිටු දාන හැමෝම ඉන්නේ නෑනේ. නෑ මේ ගල් වැලිය ඉවත් කළා වගේ. කොහොමද තීරුවා නගා. පබ්ලික් බීච් වගේ නෑ පබ්ලික් බීච්. මෙන්න මේ බීච් එකේ නම් කැම්පින්ස් කරපු සෙට් එකකුත් හිටියා. මෙන්න මේක නම් අපේ අම්ම දැක්කොත් හොඳටම බැනුම් අහන්න වෙයි. මෙතන පොඩ්ඩක් ඩේන්ජරස් වගේ පෙනුනට එහෙම නෑ. මෙතන මේ මුහුදට ටිකක් උඩින් තියෙන්නේ නිකන් ගල්පරයක්. එක තමයි අමාරුම වැඩි බහින එක ලේසි වුණාට නගින එක හරිම අමාරු නාල එහෙම එන්න තිබ්බා නේද අමාරුයි උඩට නවාග නාලහන්සි ල
Hello. 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 Hi. और ना पे हाइकिंग कई बार आई अभी दम पहाड़ टो बाहर नहीं आने और ना पे होटल लेकिन चेकआउट टला ये दावसे अपने ඔයාලට පෙන්වන්න බැරි වෙච්ච ප්ලේස් එකක් පෙන්වන්න තමයි යන්නේ. පෙන්නුවා අපි. ඒක රෑ තමයි ඔයාලට පෙන්වන්නේ. දවල් view එක තමයි. දැන් අපි ඔයාලට පෙන්වන්නේ. මේක තියෙන අංගරම් මොන වෙනද මොන්දර වටේම අංශක 270 වම්ම වටේම නේද? මෙන්න මෙතනට තමයි අපි අද ස්පෙෂලි ආවේ මෙන්න මේක වුඩන් බ්‍රිජ් එකක් අපි ඔය කලින් හිටියේ පැන්ටයිස් අහය නගරී ඒරියා එකේ අපි ප්‍රොනවුන්ස් කරනව හරියද දන්නේ නැහැ මේ බ්‍රිජ් එකෙන් අපිට ඒකේ ඉඳන් පුලාවපුරම් කියන අයිලන්ඩ් එකට යන්න පුළුවන් එන්න ඒ ටවර් එක උඩට ගියාම පැනරමික් view එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඒ island එක. ඔන්න ඔය විදියට තමයි අපේ පෝට් ඩික්සන් වල සෙකන්ඩ් ඩේ එක ඉවර වුනේ. ඔයාලා අපේ වීඩියෝ එක බැලුවා නම් ලයික් එකක් දාන්න. මොකද ඒක අපිට ලොකු මොටිවේෂන් එකක්. ඒ වගේම අපි තව යන්න ඕන තැන් මොනා හරි තියෙනවා නම් ඒ වගේම try කරන්න ඕන foods මොනා හරි තියෙනවා නම් especially මැලේසියාවේ අපිට පහලින් comment එකක් දාන්න. අපි ඒවත් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්.